Hausvoll. සුබ සන්ධ්‍යාවක් වේවා. සියලුම දෙනාට ජය සතුට පිරිත් සතියන්තයක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් මේ වසරක් ගෙවිලා අලුත් වසරක් උදා වෙන්න හරියටම තියෙන්නේ තව මාසෙයි. මොකද හිතන්නේ? හම්මෝ ඇති අන්තන් මේ අවුරුද්දත් ගෙවා ගත්ත කියලා හිතනවා. හැබැයි එළමෙන අලුත් අවුරුද්දේ මේ අවුරුද්ද වගේ නොවෙන්න නම් ඒ වගකීම තියෙන්නේ අපිට. අපි අලුත් බලාපොරොත්තු වලින් අලුත් හැඟීම් වලින් අපි හිතන පතන විදිය වෙනස් කරොත් විතරයි අපිට හොඳ වසරක් කරගන්න පුළුවන් වෙන්නේ එළමෙන වසරත්. මොකද මේ අපිට අපේ රට කවුරුත් ඇවිල්ලා ගොඩ දාලා දෙන්නේ නැහැ. අපි මහන්සි වෙලා වැඩ කරොත් අපිට පුළුවන් මේ රට ලස්සන රටක් කරන්න. ලෝකේ දියුණු වෙච්ච කිසිම රටක් වෙන කවුරුවත් ගිහිල්ලා ගොඩ දාලා දීලා නැහැ. අනිත් එක මේ ණයට අරගෙන එහෙම දරුණුවට ණයට අරගෙන මේ ගොඩ ගිය රටවලුත් නැහැ. මේ ඉතින් ජීවිතය කියලා කියන්නේ අපිට ගොඩක් පාඩම් කියලා දෙන කාලපරාසයක්. ඉතින් මේ අපිට ජීවිතේ හැම වෙන හැමෝම අපිට ගුරුවරු. අපි දාලා ගිය අය, අපිත් එක්ක ඉන්න අය, අපිට හැම වෙන්න ඉන්න අය මේ හැම කෙනෙක්ම අපිට කියලා දෙන්නේ පාඩම්. ඉතින් අපිට හැම වෙන හැම කෙනෙක්ගෙම හොඳ දේ අපි අරගෙන නරක දේ අයින් කරලා අපි අපේ ජීවිත හදා ගන්න ඕන. හැබැයි ඔයාලා තාමත් අර පරණ විදියට නම් හිතන්නේ මම මගේ මට කියලා නම් මේ රට කවදාවත් දියුණු වෙන එකක් නැහැ. රටෙන් මට නෙමෙයි මගෙන් රටට වෙන්න ඕනේ මොකද්ද කියලා හිතන්න. හම්බෙන හැම කෙනෙක්ටම හොඳට සවන් දෙන්න. සවන් දුන්නොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ කෙනා එන්නේ මොකටද, එයා කවුද කියලා තේරුම් ගන්න. ඉතින් එහෙම සවන් දුන්නට පස්සේ අපිට ගොඩාක් දේවල් ගැන දැනුවත් වෙන්න පුළුවන් වෙනවා. ඉතින් දැනුවත් වීම ගැන කතා කරද්දී ලෝකේ රටවල් ගොඩාක් දේවල් ගැන දැනුවත් වෙනවා. ඒ වගේ දැනුවත් වෙන්න ඕන දවසක් තමයි අද. 1980 වසරේ තමයි HIV කියන මානව ඌනතා වෛරසය හොයාගත්තේ. ඉතින් HIV වෛරසය ගැන දැනුවත්ද? දැනුවත් වෙන්න ඕන. අද තමයි ලෝක AIDS දිනය. ඒ කියන්නේ AIDS විරෝධී දිනය, AIDS පිටු දකින දිනය. ඉතින් ඒ ගැන ගොඩාක් දැනුවත් වෙන්න ඕනේ. ලෝකයේ පුරා විශාල සංඛ්‍යාවක් ආසාදිතයන් වාසය කරනවා. ඒ අයව කොන් කරන්න එපා. ඒගොල්ලෝ අපිත් එක්ක අත්වල් බැඳගෙන තියාගන්න. එයාලට ආදරය කරන්න, එයාලව හොඳින් බලාගන්න, ඔයාලා දැනුවත් වෙන්න කොහොමද HIV වලින් පිටු දකින්නේ වලකින්නේ කියලා. එහෙනම් ඒ දැනුවත් වීමත් එක්ක ලෑස්ති වෙන්නේ මේ ගොඩාක් දෙනෙක් ආසාවෙන් බලන, එක දෙනෙක් බැන බැන ඒත් බලන හැපනින් ෆ්‍රයිඩේ පපමින් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න මේ Hausvoll. කුකරි ක්ලාස් එකට ගිහිල්ලා අමාරුවේ කිරි ටොෆියක් හදන විදිහ ඉගෙන ගත්තට පස්සේ පළවෙනි බැච් එක ඔයාට දුන්නේ. අඩුම ගන්න මනුස්සකමක් තියෙනවා නම් අනේ නැගි පට්ට රහයි කියලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. මුකුත් කිව්වේ නැහැ. කතා කරෙත් නැහැ මාත් එක්ක ඊට පස්සේ ඔයා. ආයි කියලා ඉතින් හස්ත මුද්‍රාවෙන් තමයි කියන්නේ. මොකද ඉතින් ඒක කාපලේ ඉඳලා මේ අර මොනවද අර අර ගැලවෙන්නේ නැති ආලවන ගම් තියෙන්නේ. ඒව දාලා හැලෙව්වාගේ මේ කොට අරගෙන එහෙමයි. දතකට පුට්ටු වෙලා හක්ක පුට්ටු වෙලා ගැලවෙන්නේ. දෙවනි බැච් කට්ටියට මම ඒක කපල කටුවකින් කපලා දුන්නේ.
බුද්ධිමත් ඒ කියන්නේ මගේ ඇස් දෙක දිහා බලන් ඉන්නකොට නොබල ඉන්න බැරි තරම් ලස්සන ඇස් දෙකක් තියයි තියෙන්නේ මෙහෙ මිනිස්සෙක් මාව පාර යනකොට පස් පාර කය පාර කරලා බලනවා ඉතින් ඒ වගේ කෙනෙක් අයි තනියෙන් පාරක බහැල යන්න බෑ ඒකත් අවදානමක් ඕ එයාත් එක්ක පාර යනවා කියන එක නම් මේ පාරේ ඉන්න කොල්ලන්ට පොඩි අවදානමක් ආ මොනවාද මේ කියන්නේ අදාළ වෙන්නේ නැහැ ආයි රෙසිපි එකට එමු මම මේ රටලාවලු ස්ටූ එකක් හදනවා මොකද්ද රටලාවලු වැරදීම් වලින් තමයි විශිෂ්ට දේවල් බිහි වෙන්නේ පිස්සුදනේ ඔයා කියන්නේ වැරදිනවා මිනිස්සු පාඩම් ඉගෙන ගන්නවා කියලා වැරදෙන වැරදෙන තරමට තමයි අපි ජීවිතේ පාඩම් ඉගෙන ගන්න හැමදාම අපි ජීවිතේ පරි කියන්නේ තනි කර ඉස්කෝලයක් වගේ මුළු ජීවිතේ කවුද මතක් මේ මිනිස්සු එහෙම දේවල් වලින් පාඩම් ඉගෙන ගන්නෑ එහෙනම් දැන් අර දෙවණියට හඳට ගියේ ඇලඩ්‍රින් ඒ මිනිස්සයා අවුරුදු 93 දී ආයසරයක් අසාද බැඳලා එහෙම ඉගෙන ගන්න නම් ඒ වගේ වැඩ කරන්නේ නැහැ නේ. ඉතින් පළවෙනි පාර හරියට තරු පෙන්නේ නැතුව තියාට දෙවෙනි පාරට කසාද බඳින්නේ. හැබැයි අයියෝ ඔයා බය වෙන්නේ නැතුව ඔයා කසාද බඳින්න. මං නම් කියන්නේ ඔයා කිසිම දෙයකට බය වෙන්න එපා. හරි? මම ආපහු වෙනවා ස්ටූ එක හදාගෙන. ඔයා ඔක්ගෙන හොඳට හිතන්න අයියේ. හරිද? හරි. ගිහින් එනකම් පරිස්සමෙන් ඉන්න. ස්ටූ එක සැරටද කොහමද ඔටෝනේ ලාවට සැරටද නැත්තම් කොහමද? බල්ලගෙන් අහලා කියන්න ගෙන දෙන්නක බල්ලට දීලා හයි අනේ ඒ කියන්නේ මේ බඳිනවා කියන එක කියනකොට අර කැරපොත්තන්ට ස්ප්‍රේ දකින්න වගේ මට රයිට් ඒක වැඩ නැහැ මේ අද මගේ ගෙදරට එනවා ඔයාලා ආදරෙන් බලන සංසාරණී නාට්‍යයේ ඔයාලා ආදරය කරන කලාකරුවන් පිරිසක් ලස්සන ගෑනු ළමයි ලස්සන පිරිමි ළමයි තරුණ ජවයෙන් පිරිච්ච තරුණිය සෙට් එකක් අද එන්නේ මගේ ගෙදර. එනවා රැඳිලා ඉන්න. මේ හැපනින් ෆ්‍රයිඩේ ප්‍රොග්‍රෑම් ප්‍රෝග්‍රෑම්. හවුස් ෆුල්. හවුස් ෆුල්. ගොඩාක් ආදරය කරන පස් දෙනෙක් මේ පැත්තෙන් එනවා තුන් දෙනෙක් මේ පැත්තෙන් එනවා දෙන්නෙක් එහෙනම් මගේ වම් අත පැත්තෙන් මුලින්ම එනවා මියසි ශිහාන් එක තිශාක්‍ය මේ පැත්තෙන් එනවා මගේ අතිජාත මිත්‍රයා රුවන් එක දනංජි ඒ කියන්නේ මේ කෙල්ල මෙහෙට එනවා අර ඇඟටම එනවා ඉතින්. දෙවෙන්දේ. ඒකද වැන්දේ? නෑ නෑ. වැන්දේ ඒ කියන්නේ වයිසින් පොඩි උනාට දැන් පොඩියට හිටියට රැවුල කැපුවොත් ඉස්කෝලේ යන කැරක්ටර් එක කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ උනාට ඔය කෙහෙල් කන වැටින්නේ අර කෙහෙල් කන වැටෙන්නේදී වේල් පහ ඒ මොනවද ඒවට කියන්නේ? කලින් පීදිලා තින්නේ. පොඩියට හිටියට බඩ් ගහ වගේ වයසයි. ඒක නෙමෙයි අපි කතා කරමු මේ නාට්‍ය ගැන
සංසාරණි නාට්‍ය කොහොමද ලැබෙන ප්‍රතිචාර අපි නංගිලා දෙන්නගෙන් ආමුනේ ලේඩිස් ෆස්ට් කියලා රුවන්ගෙන් ආමුද ලේඩිස් ෆස්ට් කියලා රුවන්ගෙන් ආමුද නෑ 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 කුෂී කැරක්ටර් එකකට ගොඩක් ලොකු ආදරයක් ලැබෙනවා ඒ හරහා අපේ නම් බඩි නියන්ගේ අම්ම කෙනෙක් ඉන්නේ අද කාම ත්‍රිවිල් එකට අතත් යාය ටොප් කරනවා ඉතින් හරි ලස්සනට චරිත ටික මමලා තියෙනවා මම හිතන්නේ අපි කට්ටිය හරි එකමුතුව හරි ලස්සනට වැඩේ කරගෙන යනවා ඒ හින්දාම තමයි මේ එකමුතුවත් එක්ක තමයි සමහර දේවල් අපි ඇඩ් කරද්දී උනත් ඒ අපිටම hina යනවා සමහර දේවල්දී අපි සමහර තැන්වලදී අපි හරි සීරියස් ඇඩ් කරන තැන් තියෙනවා විහිළු තියෙනවා ඉතින් හැබැයි අපි මොන හරි දෙයක් කරත් ඒ කියන්නේ ඒක අපි කතා වල හරි හැමෝම එකතු වෙලා කරන්නේ ඉතින් මම හිතන්නේ ඒක හින්දාම තමයි කතාව මෙච්චර ලස්සනට කරගෙන යන්න පුළුවන් උන්නේ නාට්‍ය ට්‍රෙන්ඩින්ග් ආවා ඒක තමයි මියසි මොකද හිට කියන්නේ තියෙන්නේ කියන්න තියෙන්නේ ඉතින් මගේ කැරක්ටර් එක දැන් අලුතෙන් තමයි ඩ්‍රාමකට සම්බන්ධ වුනේ. ඒ චුට්ටක් ඉතින් නපුරු කැරක්ටර් එකකින් ඉතින් පොඩ්ඩක් විතර බලනවා කට්ටිය. ඔය මගේ ආදරණීය සහෝදරයා මේ ලස්සන වෙලා නේ ඉතින්. ඇත්තටම මම මේ එහෙම නේ ලස්සනයි. ලස්සනයි කියන්නේ මේ ස්මාර්ට්. Thank you. මේ ඒක මරු. රැහුල වල ලස්සනයි. නළුවෙක් වෙන්න සෑහෙන කට්ටක් ආපු කොල්ලෙක්. සෑහෙන තනියම Taman එක තරංගල මට සතුටුයි මියා TV screen එකේ දකින්නකොට. මං ආවා වගේම ඉතින් මට සතුටුයි මට එහෙම අර අනිත් අයට වගේ ගොඩක් එකුණ තව එකට හරියනකොට ඉරිසියයිනේ ඉතින් මට එහෙම නෑ ඉතින් ඒ කියන්නේ මට ෂයාන් වෙන්නත් බෑ ෂයාන්ට මං වෙන්නත් බෑ රුවන් තමයි ජැක්සන් ඇන්තනි කියන මහා අධ්‍යක්ෂකවරයාට අපි අතරින් යෝච්ච දෙවන්ත පෞර්ෂයට මාව හඳුන්වලා දීලා මේ ඒත් මං කිව්වේ ඒක අර කුවක නැති සුන්දර යාළුවෙක් මෙයා මයිසුරු කියලා කොල්ලෙක් ඉන්න හොඳට රඟපාන්න පුළුවන් කියලා සීරජ කියන නාට්‍යෙද මාව එක්කගෙන ගියේ මේ ඉන්නේ සීරජ කියන තවත් කොල්ලෙක් ඒකේ ලස්සන කතා මෙයා දන්නා මෙයා කියයි මගේ කතා ගොඩක් මෙයා දන්නවා මේ අපි ගොඩක් කතා කරානේ මේ ෂයන්ව මම රංගන ශිල්පියෙක් විදියට ෂයන්ව මට හම්බෙන්නේ දක්ෂ ගායන ශිල්පියෙක් විදියට රත්නපුරේ එයාගේ ෂෝ වල මමත් කියලා සින් කරලා තියෙනවා මේ එහෙනම් හවුස්ෆුල් එක මුලින්ම ගීතවත් වෙන්න මම ආරාධනා කරනවා මේ ෂයන් මදුෂ අඟවන්නද ආදරේ උදේ දින
මෙලෙසින් වාදස නිතු සංගවන්නේ අඟවන්නද ආදරේ හිත හඬලා වෙලාවේ නුඹ පමණක් සිනාසේ කියන් මගේ උචි කුමරියේ එකක නීතිය බ්‍රේක් එකේ මෙතන එකම මොකද්ද එකම සටනක් ගුවන් යානෝ ඇයි ආව ගත්තේ වෙන ප්‍රශ්න මෙතන මේ අය මියසී තිටියා දරංජිත් තිටියා මේ සිහාන් නේ අපි සිහාන් කෝ අද තමයි ඔයත් සිහාන් එතකොට දෙන්න ඔයා සිහාන් මදුෂේ අර සිහාන් මදුරන් මෙයා තංග දෙන්න මේ එයා මේ සිහාන් මිහිරංග ඔළුව වැඩිලද කොහෙද දෙන්නටම SM SM නේ මේ අතර මොකද්ද දැන් මියසි ඉඳිද්දි දනංජිම තෝරගත්ත ඇයිද මියසි ගත්තොත් මම කරි ගුටි ගුට්ට සෙට් එකේ එහෙම බයද ගංගුටි කන්නේ එයා තමයි මගේ බොයෆ්‍රෙන්ඩ් හිට මෙයා තමයි ආ සදාකාලික يعني ඒක ටිපිකල් ආඩම්බරය මල්ලි ඒ කියන්නේ වෙනසක් නේ නේද මල්ලී ඕන හැමදාම නේද එයා ග්‍රාමයේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේ ඔය කියන්නේ යාව අල්ලලා එහෙම dance කරලා හම්බෙලා තියනවා නේ එනවනේ කොහෙදද අපි මේ තිසක් මල්ලීත් එක්ක කතා කරමු අපේ ප්‍රින්ස් ඔෆ් වේල්ස් වේල්ස් කුමාර විද්‍යාලයේ තවත් දක්ෂ රංගන ශිල්පියෙක් මේ නේ මල්ලී බබා මොකද වෙන්නේ ඈ අහිංසකයිද කොල්ලා හැබැයි අක්කලා පස්සේ නේ යන්නේ අරට අක්කලා මගේ දියා මෙන් බලන්නේ අර ඌ කියන්නේ දැන් මෙයාට එන්නේ ඒක හැමෝම දාලා තිබ්බ දාලා දෙක කමෙන්ට් දාලා අනේ අර දත අර නල දත අර හිනාව ඒ දත කී කී දාලා දෙ මම මල්ලීට පුරුද්දට යන්නේ නැහැ නේ ඔක්කොම ඒක මෑක දතට මාර විදිහට කමෙන්ට්ස් වැටුණා මං කොයි දත ගලවපු දවසට දත වැටෙයිද නැහැ ඒක තමයි මම ගිය ඔහොම ගිහිල්ලා දැන් ඒ හැමෝගේ මේ දේවල් ඒවා වැදිලා අසවහ වැදිලා දත ගැලවුනොත් මාර වැඩක් වෙන්නේ අයියේ මෙයාට දතෙන් ගොඩ ගිය කොල්ලෙක් මේ මොකද හිල්ලෙලා පැච් එකක් දාලා ඉතර ඉදෙනව අල්ලන්න එපා අයියේ ඔක්කොම ඔයා කොහොමද දන්නේ යාගෙන ඉන්න දැන් ඒ මියසි දැන් රුවන් පෙරේරා කොහොමද දනංජිගේ රිදෙන නොරිදෙන තැන් දන්නේ ඔයා නාරිද? අතපය තිබ්බනම් ඉස්කෝලේ යවන්න තිබ්බා. නේද? මේ කොහෙද රංගපානකට අල්ලන්නේ නැති රංගපානකට නෙමෙයි නෙල්ලුවේ. බල්ලනකොට ඉතින් අම් බල්ලන විදියට මොකද මේ අර කවුද බැට් එකක් අල්ලන වගේ ගෑල්ලා මේක අල්ලන්න එපා බොහොම මෙහෙම අල්ලන්න මේක මෙහෙම අල්ලන්න ඇති ඒතොනේ ළමයට රිදෙනවා නෑ නෑ ඉතින් මම දන්නවා I know how to touch රංගපෑම ඒක තමයි කියන්නේ සාර්ථක රංගනයක් කියලා සාමාන්‍ය දේවල් බව දැනෙනවා නෑ නෑ හරි ඉතින් මොකද්ද කියන්නේ ඒතොට තා කොහෙද මෙයාගේ රිදෙන්නේ තැන් කියන්නේ එයා අල්ලනකොට ආසද මොනවද එහෙම අවබෝධයක් තියෙනවද දැනෙන්නේ නෑ රංගපාලා දන්නවනම් මෙයාගේ කොහෙ අල්ලද්ද ඉතින් දෙන්නේ නෑ මට එයා රංගපාන සෙට් එක නෑ මෙයා අල්ලන්න හම්බෙලා නෑලු මෙයා අල්ලන්න හම්බෙලා නෑලු මියසි මෙහෙම තදටම අල්ලලා තින්නේ කවුද කැමරාවක් ඉස්ස නෑ නෑ ඔයා මෙයා බබාගේ කතාව කියන්නකෝ දත් බබාගේ ඔය ඔහොම ඉදියට කටවාගෙන අයියෝ මේ දැන් මේ මොකද කරන්නේ දැන් වෘත්තීය විදිය වෘත්තියක් විදිය රඟපාන්නද හිතාගෙන ඉන්නේ ඔයා මොන හරි උස අධ්‍යාපනය කරනවද මම උස අධ්‍යාපනය කරනවා ප්‍රයිවට් කැම්පස් එක ඩිග්‍රියක් කරනවා මොනවද කරන්නේ AI AI and DS ඔව් රයිට් හොඳයි තාම හොඳයි මොකද මේ
ඒකත් ඔයාගේ අනාගතය ගැන හිතනනේ. දැන් මේකෙන් පස්සේ කැම්පස් එකේ ගොඩාක් අක්කලා ඇවිල්ලා මෙයා බලනවා. අක්කලා මේ චරිතයෙන් පස්සේ ආ තාත බලන්නේ නෑ නෑ ඒ කියන්නේ අක්කලාට ඒ තරම් එයා මල්ලි කියලා යනවා ඉතින් මම කිව්වා මචං තව අයිය කෙනෙකුත් ඉන්නවා මට කියලා ඉසුරු කියලා ඔව් තාත කලවන්නේ තාත කලවන් තියන්නේ මේ ඊළඟ සින්දුවට ධනංජිව කියන්නේ ධනංජි තමයි ඊළඟ සින්දුව කියන්නේ මොකද දන්නා ධනංජි මේ ධනංජි මේ ධානයකට යන්න ඉන්නේ මේ ඔව් මම කලින් දවස් ඉඳලා කාලා නැතුව ඇවිල්ලා ඉන්නේ මේ හවුස්ෆුල් සමග ධනංජි සාරුකා එකකට යද්දි අපි පාවේ ගියාවේ ළඳේම ඔබේ එක ගියේ නේ අර මල්ලි ඉතින් නේද මං dance එකට ඉතින් ඔයාව වාට රුවන් එකනේ කරන්න තිබ්බේ මොකද රුවන් දන්නවනේ වාගේ රිදෙන තැන් රිදෙන නොරිදෙන ඈ රුවන් අයත් එක දැන් අඟපාල අඟපාල රුවන් මේ ඇත්තටම රුවන් කියන්නේ මේ රුවන් කොළඹින් මං වගේම ගොඩක් අපේ වචනේම කියනවා ඩොටේ ඉඳලානේ ආවේ අපි නේද හැදිද මේ හැබැයි ඒ ඇවිල්ලා නිකන් හිටියේ නෑ රුවන් මේ ඊට පස්සේ වර්ක්ෂොප්ස් ගිහිල්ලා තමන්ගේ ගමේ ඉන්න දක්ෂයන්ට වර්ක්ෂොප් කරා මේ අඳුන්වා දුන්නා ශ්‍රියන්ර රංගනයට එන්න ගොඩක් අවස්ථාව අතීත දුන්නේ රුවන් ඔව් ඒක ශ්‍රියන්ව කියනවා ඒකෙන් මෙවන හරි ඔව් ඒ කියන්නේ මේමයි ඒ කියන්නේ ඉංග්‍රීසි ඔඩිය මුල් අකුර නෑ රුවන්ගේ මායි කියන්නේ ඇත්තම යාළුවෙක් එහා ගිය ඥාති සම්බන්ධතාවයක් තියෙන අප දෙන්න අතර ඔව් කියන්නේ මගේ ගෙවල් රත්නම ටවුන් එකේ නේ මෙයාලා ගෙවල් තින්නේ මේ කිලෝමීටර් තමයි 4ක් 5ක් විතර දුර තමයි තියෙන්නේ. ඉතින් ඉස්සර දැන් රුවන්වැල්ල අපේ ගෙදරේම එනකොට
මම ඉතින් අර කලිසම් කොටේ ගහගෙන මේක ඇහුනේ ආගෙද හැමෙලෙම දනිස්සේ කුණු මේ පිරිලා දනිස්ස වට ඒවයි කියලා හරිද මගේ ළඟින්නේ යාළුත් එක්ක හැමෙලෙම මඩේ මේ ඉස්සරහන් මේ රෝඩ් එක ඇට්ට ගැට්ටක් ගාගින්න අර තු එක්කිරන එහෙමද පිප්පි කොල්ලෙක් මගේ වයස මෙයාගේ වයස කොහොමද කියලා එහෙම චූටි වයසේ නෙමෙයි මේ මේ අවුරුදු කීපයකට කලින් ඔව් ඊට පස්සේ කිව්ව රංගපාන්න ආසයි අර මේගේ අපිත් එක්ක ඉදින් යනවා ඔය ජැක්සන් සර් අපේ ගෙදර එනකොට ඉතින් මෙයා එනවා මේ මේම ඉතින් කොහොම හරි ඔයා පළවෙනි ටෙලනාටි ජැක්සන් සර්ගේ වැඩක් නේ අපි ඔයා ඒ උනාට රුවන්ට කරලා තියෙන මේ මේ රුවන් කම්බ හොරෙක් නේද මේ ඈ රුවන් ඉස්සර මොනවද සින්දු පොත් එකතු කරානේ ඔව් මම මට එහෙම නැහැ සින්දු කියන්න බැරිද ඔව් ඉතින් ඔය සින්දු බලනවා ආරෝ සින්දු බලලා කි ට්‍රයි කරන්න බැරියව ගොඩක් ඉන්ටර්නෙට් එකේ තියෙනවා බලන්න ඔව් ඒ කාලේ ඔයා ඒවා බලන්න පුරුද්දක් ඉන්නේ නෑ එයා කියන එක දැන් විදියට නේ ඉතිහාසෙනේ මම ඉතින් සින්දු පොත් ඔය ගියාම ඔය අර සින්දු පොත් කියන්නේ මචං ඉස්සර අර පොඩි පොත් අර විකුණන්න තියෙන අපි කොළඹම අර යන්නේ කොළඹම අර යන්නේ බස් එකේ විකුණනවානේ අපි ජෝතිපාල මහත්තයාගේ අර එහෙම එහෙම ඔව් ඉතින් එහෙම කීපයක් තිබුණා මේක එන දවසක් ගානේ සින්දු පොත්වල රූපක් තියෙනවද රූපක් තියෙනවා ඔයාලා දසෙක් මෙට්ටස්සේ ගහලා තියෙනවා ඒව නෙමෙයි ගොඩ පොඩි වෙලා අර සිද්ධියන් එහෙම වැටිලා තියෙනවද නෑ නේ ඒවලුනේ මේ මෙයා මොකක් කියන්නේ මෙයා මොනවද මෙයා මොකද මෙයා ෂූටින් ගාම් කොහොමද අපි හම්බෙන්නේ නෑ ෂූටින් වලදී අපි කියන්නේ ෂූටින් ඉවරලා තමයි නෑ එහෙමත් නෑ ෂූටින් ඈ ඒ කට්ටියට වෙන දවසක අපිට වෙන දවසක මූත් එක වෙන දාන්න බෑනේ ඉතින් එහෙම කෙල්ලෙක්ව වෙනම අනියම දාලා ෂූට් කරගන්න ඇති නෑ අපේ එන සෙට් එකක් ඉන්නේ මේ මූල් කොටුවට නරියා දෙයක් ඇති අපේ වත්තේ සෙට් එක තියෙනවා වත්තේ දුඟක් තියෙන්නේ ෂූටින් ගොඩක් අපේ සීන්ස් යන්නේ වත්තක් තමයි කොහෙද ෂූට් කරන්නේ අඟුලානේ ආ රයිට් හැබැයි රුවන්ට රූම්ස් වලට ගෑනල මේක කියන්න පුරුදු කරේ ඔයා නේද අපි කතා කරමු අර පැත්තෙන් කවුරුර එනවා ටයි එකක් දාගෙන ටයි දාගත්ත පොර Good morning, sir. Good evening, sir. Good night, sir. Actually, very happy to see you, sir. Actually, thank you. Very pleased to meet you, sir. Me. Monohari, English katapadan kalyani. Nasa, nasa. Mama, I came from sir. Natibiri mahotaka pihita tinni mauni piyani ni oba pamana private company ken sir. Abi me dawasala sir aluth production ekak sir handunala dena sir customers sir. Ne man hituwe da tie ekak nathi una nan ek saretama ara nidas dinayata hema bahinne parachute walin. Oh sir. Parachute එකක් ඔතල අතේ තියන්නේ අපි අලු අලු ප්‍රොඩක්ෂන් එක සර් මේක ඇතුලේ තියෙන සර් ඔය පැරෂුට් එකක්ද නෑ සර් මේ 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 ඩ්‍රග්ස් වගේ එක සර් ආ ඔව් සර් බන්නන්න ඉන්න ගන්න නෑ නෑ සර් ඩ්‍රග්ස් ඉස් සර් මේ හොඳම මෙඩිසින් වගේ සර් මේ දවස්වල ඩ්‍රග්ස් අල්ලනවා එමත් අනුම නෑ නෑ ඒ ඩ්‍රග්ස් සිගුණන එකද කරන්නේ නෑ 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 අනේ නෑ සර් එහෙනම් අනේ නෑ සර් සර් විශ්වාස නෑ ඩ්‍රග්ස් කිව්වේ බෑග් එකේ මෙඩිසින් මෙඩිසින් බෙහෙත් 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 සර් එහෙම කියන ඩ්‍රග්ස් කිව්වා බයනවා ප්‍රොඩක්ෂන් එක සර් නිකර් තියෙන සර් නිකර් මේ මට මේ රට ඉන්න නිකර් නිකර් ගුවාවෙන් අපි නිකර්ද තියන්නේ ඔක නෑ නිකර් නෙමෙයි ඔයා ගාමන්ට් එකක් කරනවද නෑ 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 ඒව නෙමෙයි එහෙනම් ඉතින් නිකර් 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 ගුවාව නිකර් ගුවාව කියලා නිකර් ගුහාවක්ද මේක නෑ නෑ මම ආසයි බලන්න නෑ නෑ නිකර් ගුවාවල ආසයි මේක මෙඩිසින් එක මේක සර් ඉම්පෝට් කරනවා සර් අපි නිකර් ගුවාවලින් ට්‍රැකින් ගමන්නේ සර් අද සන්තෝෂ වෙන්න සර්ගේ සර්ගේ ෆැමිලි එකේම සෞඛ්‍ය ඉතාමත්ම ඉහළට නංවන්න පුළුවන් ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් අද සර්ට හම්බුණා කියලා සර් සතුටු වෙන්න සර් බඩන් නෑ අයි සර් ෆැමිලි නෑ නමට අයියෝ එහෙම කියන්නේ බා සර් මං තනි කඩයක් සර් මේ වාසනාවට පයින් ගහන්න එපා සර් සර් තනි කඩ නම් සර් මං අලවනා මංගල සේවාවට සර්ට කීලිවල හොඳ කෑල්ලක් සෙට් කළා සර්ගේ ජීවිතය සුන්නත් දූවිලි කළා ඊට පස්සේ සම්පූර්ණ නංගල දැන් මොකද්ද යාගේ මම වාසනාවට පයින් නෙමෙයි ගැහුවේ මං නෑ නෑ මම කියන්නේ සර් වාසනාව මේ අවස්ථාවට පයින් ගහන්න එපා සර්
because I have so much items sir. මම මේකේ mainly sir ඒවල් කියලා අපි drug එකක් ගෙන්නනවා sir. ඒකේ tablets 6ක් තියෙනවා sir. ඒ tablets 6 ඕනේ. හොඳයි හොඳයි තරුණ වෙනේවද? නෑ sir. ඒක ගත්තාම tablets 6ම බොන්න ඕනේ sir. ඒ බිව්වම sir sir ගේ තියෙන threadworms, hookworms, කොලකන දලඹුවන්, ගොඩවෙල්ලන්, තුනස්ස, තුන්හිරිය, ගිලාපර, එතනින් ගියාම කොක්මොට. මේව ඔක්කොම දූරින් බූත වෙලා sir. ගාත වෙනවද ඒ කියන්නේ ඔක බිව්වම? කොහොම සම්පූර්ණ පිට වෙනවද sir? මේ මේ ශරීරයේ තියෙන අපද්‍රව්‍ය ඔක්කොම පිට වෙලා sir. ඔයා ඔය කිව්ව ඒවා මේ මේ පරිබෝධනාශය මම නෑ නෑ පරිබෝධනාශය නෙමෙයි මේක කුඹුරට ගහන එකක් නේ ඔය කිව්වේ ඒ කුඹුරේ මේ මේ දේවල් අපි ආහාරත් එක්ක ගන්නකොට කොදිරි බැති වෙනවා මාරු මේ ඔක්කොම අපේ ශරීරේ රඳා පවතිනවා සර් මේ ඩ්‍රග් එක ගත්තම ඔක්කොම හරියට ගාසා තීරයට ඊශ්‍රායලෙන් බෝම්බ ගැහුවා වගේ සුන්නත් දූලි වෙලා බඩ කූල් වෙලා සර් ලස්සනට එනවා සර් ඉතින් මේ ප්‍රොඩක්ෂන් එක සර්ට ගන්න මම මේ ගෙනාව සර් මේ මේ මට වැඩක් නෑ දැන් උපා සර් එහෙම කියන්න එපා එහෙම කියන්න එපා මේක හොඳ අවස්ථාවක් මේ මට නෙමෙයි මේ ඇවිල්ලා ඉන කට්ටිය විකුණන්න පුළුවන් බලන්න Paul let chakatti inno. Kamanne sir. Kamanne. Sir, excuse me, may I sit here, please, sir? Because I can speak English. Me mata samahara ewa. Ane lassana nona kenek. Me me oy nona rangapanawada? Ane man dakala thiyeno. Sansarniyeke innone kattiyema. E mama dakala thiyeno. Me madam man oyata denna mage gawe lozenge ekak thiyenawa. Eka biwwama. Ada me mada loka AIDS dine ewata mukut nadda pawichchi karanne. Ane ne sir. E ewa ewa ne sir. Me mage gawe lozenge ekak thiyena. Eka gaththama semeya. සෙම ගිය ගමම පණ එනවා පණ ආපකම ගුණ යනවා මොකද කියන්නේ දෙන්නම් උදවට සිං කරන්න පුළුවන් බැරියෝ මේක බීලා සිං කරන්නේ කොයි පණ දෙන්නේ නැගට ෆිට් එකේනවා සර් මේ ලොසින්ජර් එකක් තියෙන සර් ෆිට් එකේනවා නේ හොස්පිටල් ගෙනියන්න වෙනවා නේද ෆිට් එකේ මේ මේ අයිඩියා එක සර් නැගට හොඳ ශක්තිය එනවා කියලායි සර් කොයි වගේ පණක් දෙන්නේ මාර ෆිට් එකක් එන්නේ සර් කිව්වා සර් ආ එහෙනම් හොඳයි මම මේක ඉස්සරහට අරගෙන ඉන්නේ මේ 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 නෝනා මම දැකලා තියෙනවා සර් ඔයා වත්ත පැත්තේ ආවනම් මරු මැඩම් ඔයාට දෙන්නම්කො මගේ ගාව තියෙන බියුටි අයිටම් එක මොකද කියන්නේ මේ ඔය මෝනේ තියෙන ඇලවල් වලවල් පීලි ඔක්කොම සුන්නත් දූලි වෙලා ආයිත් නෑ වෙලිකඩ 10යි මේ ගේජ් 18 වෙලිකඩ 16 මැද්ද වගේ සිනීදු වෙන ඩ්‍රග් එකක් තියෙනවා ඩ්‍රග් එකක් ඩ්‍රග් එකක් කියන්නේ වෙලිකොලයක්ද වෙලිකොලයක් නෙමෙයි ටීම් එකක් ඔයි කියන විදිහට මැද්ද වගේ නේ වෙලික 2000 කොලෙක් මැදින්න ඕන ඔයි කියන විදිහට වගේ සිනීදු වෙනවා මේ ඩ්‍රග් මේ 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 ක්‍රීම් එකට මේක මගේ මේ රත්තරන් දෑතින් හදපු එකක් රත්තරන් දෑ පිම්පල් බංගනි බාම් මේක එහෙමද? ඔව්. දතෙල්ල ගොඩ ගියේ. දතේ තමයි යාගේ ඇක්ට් එක තියෙන්නේ ෂෝක්. ඒක තමයි දැක්කමයි කට ඇතුලේ තියෙන ඒවයින් දතෙන් ගොඩ ගියේ එකක්. ඔව්. දතෙන් ගොඩ ගියේ. මේ මගේ ට්‍රීට්මන්ට්ස් ටික ගම්ම අර පිටිපස්සේ නෝන කෙනෙක් මට කෝල් කරලා එන්න කියලා කිව්වා. පිටිපස්සෙන් කෝල් කරා නෝන කෙනෙක්? පිටිපස්සෙන් නෙමෙයි පිටිපස්සෙන්. මම අර පිටිපස්සෙන් කෝල් කරන්න බෑනේ. නෑ 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 පිටිපස්සෙන් කියලා කිව්වේ සර් පිටිපස්ස ඒකෙන් නෙමෙයි. මොනවද කියන්නේ මම? මම මේ බැලුවේ ගිනස් පොතට යවන්න කියලා. නෑ මගේ පිටිපස්සෙන් නෝන කෙනෙක් කෝල් කරලා එන්න කිව්වලු. පිටිපස්සෙ ගෙදර සර් ගෙදරට පිටිපස්සෙ ගෙදර නෝන කෙනෙක්. ආ ඒකටත් මම මේ ට්‍රීට්මන්ට් එක දෙනවා. ඔන්න ඔය ඔය අර අර මම අල්ලිට ආසයි කෝනේ. ලොසින්ජරේ ගිහින් දෙන්න. ඇක්ටින් වලට ආසයි. ආ ඒක තමයි. ඇයි? ඔයගේ ලස්සන සින්දුවක් දෙන්න ඔයාලා. අනේ ෂෝ. එන්න. මල්ලේ එන්න. ලොසින්ජරේ කාලම කිව්වනම් මරුවා. මෙයාට මොකද කියන්නේ? මෙයාට ඔයාලා මොකද කියන්නේ? මල්ලි බබා. මල්ලි බබා. මේ හවුස්ෆුල් එක. මල්ලි බබා. යන්නට බැරුවයි මම ඉන්නේ
පිට්ටු දාන නැන්දලාට වංගු දාන මාමලාට දෙන්නම් පත්තු බදිට තවන පුතු බිසි බයිල මේ වලංකන් බයිලා අත් දෙක ඔළුවේ තියන් අහපන් හොඳ වයින්නේපා කැබොත් මාරි දෙනවා ප්ලේන්ටි හිටියොත් තංවි වෙන්නෑ නෙනෝන්ටි ඇදුනොත් සම්පද අපි යමුකෝ ලෝක සවාරි ඒරොප්පෙන් කැකිරි අරන් ආපහු එමු කුමාරි වෙට්ටු දාන නැන්දලාට වංගු දාන මම්මලාට දෙන්නම් පත්තු බඳින්ට තව නෑ පුතු කිසි බයිල මේ වලංකන් බයිලා අත් දෙක ඔළුවේ තියන් අහපන් හොඳ වයින්නේපා සාගෙන ඉන්නට බෑ මට නම් අඹ වාරේ කොරියාවෙන් පලාත් සබා දිනනවා මම් බාරියේ වෙට්ටු දාන නැන්දලාට වංගු දාන මම්මලාට දෙන්නම් පත්තු බඳින්ට තව නෑ පුතු කිසි බයිලා මේ වලංකන් බයිලා අත් දෙක ඔළුවේ තියන් අහපන් හොඳ වයින්නේපා වෙට්ටු දාන නැන්දලාට වංගු දාන මම්මලාට දෙන්නම් පත්තු බඳින්ට තව නෑ පුතු කිසි බයිලා මේ වලංකන් බයිලා අත් දෙක ඔළුවේ තියන් අහපන් හොඳ වයින්නේපා දැන් කලින් අපි අර ලස්සන dance එකක් නේ වැළුවේ. ඔයාලා ඔක්කොම දැන් ඔක්කොම මෙහෙම කරනවා නේ. එහෙම මෙහෙම මෙහෙම කරනවා. ඔයාලා මේ දැන් රුවන මේ පැත්ත වලන් තනියම. ඔය වටා ඩාලේ මොකෙක් කරි ඉන්නවනේ එක ටීම් එක. ඊට පස්සේ දැන් හැම මෙහෙන්නකෝ. මම කියන්නේ නේ දැන් අපි මේ පැත්තට හැරලා මොනවා හරි කරනවනේ. දැන් මේ මේ වන් මෙහෙම මෙහෙම කරනවා. දැන් ආයේ මේ පැත්තට හැරලා මමත් මේ දැන් මම වැඩ හරි යන්න. මමයි මේ මගේ පැත්තට හැරියා. බොරු කියද්දිම දැන් මේ පැත්තට හැරලා මෙහෙම කරනවා. හේනෝ එනේ කන්නේ. දරාජි වෙනම මේක මෙහෙම කර කර ඉන්න. දරාජි කිව්ව ඇයි බට කරපුවා ගොඩක් මතක නැහැ. අපිට මතකයි. නේද? ඔව්. මේ ලස්සනට සින්දුව කිව්ව නේද අපි? ඒකනේ. මල්ලි බබා. අලගුඩු. ගද නේද? බෑ කියලා කිව්වා. අලගුඩු බෝලේ. අලගුඩු බෝලේ. ආයි ප්‍රින්ස් ඔෆ් එල්ස්. ඔල්ලෙක් කියන්නේ මල්ලි මල්ලි මේ ඕනෑරි කියලා දෙන සින්දු කියන්නේ බෑ කියලා. ඔව්. සින්දු කියන්න බැරි වුන් කොච්චර සී ඉන්න මේ ප්‍රෝග්‍රෑම් වල සින්දු කියනද මේ ඉන්නේ? ඔන්න අය කියනවා සින්දු කියන්නේ බැරි එකක් තෝර ගන්න තියෙන සින්දු බලන්න. ඒක ආවි. काट दो गयन्नी प्रेम गी गयन्नी काट दो नु दन्नी ओई देखिन ओरिजिनल वॉइस से गयनाडी ओमदर जे मुला मतक तीनवा किवा नेद दन मुला मतक तीनवा किला मु एक एकटा गिया वित ओय इसल्ले अवले वागे रीजन करन ओके गियन्न होद ने आ आर्टिस्ट आ ए फीमेल आर्टिस्ट गे උගුරු දන්නේ පිළිකල වගේ නේ. ඔය ඇත්තටම මේ
තව පොඩි බැරිද? ඇති. ඒ කියන්නේ දැන් රුවන් ඔය දැන් කොහොමද පුරුදු වෙන්නේ ගෙදර ඉන්න ගමන්? නෑ නෑ එහෙම නෑ. එහෙනම් ඌකේ අමුතෙන් පුරුදු වෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත එක නේද? මේ මියසිට මොනවද තියෙන්නේ සැඟ? ඔයා දන්න ගොඩක් අයගේ සැඟවුණු hidden talents ඔයා දන්නවද? විරුපර රංගනින් මට බෑ. ඒ කියන්නේ රැට බිත්ති අල්ලගෙන දෙන්නේ නෑ. යාන සුල්ලාගේදර දීටි. සුල්ලාගේදර දීටි. මේ අභිරූපණ කියන්නේ මෙහෙම නේ රැට මෙහෙම ඉන්නේ. මේ වනේ මොද කෙලි කියනවා. මෙයා ඉන්නේ ගහලා දෙනේ කියවන්නයි. අම්මෝ මට බෑ. මොනවා ගාලද රචනාවක් ඕක දින ඕක නෑ පොඩි ගාන ඕක පල්ලෙහාට ඇත්තේ හොඳ තේරුම තාම ගොඩක් පල්ලෙහාට යනකොට තේරෙන්නේ නේද ඕක තේරෙන්නේ ගොඩක් දේවල් නේද ඕක නෑ තියෙන්නේ ගාලා දින පල්ලෙහාට යද්දි තේරෙන්නේ ඕක නෑ තියෙන්නේ එතන මම කිව්වේ ඉතින් ඕක ගේවන්න ඕනේ නෑ මම ඕක තේරුම් ගන්න ගොඩක් අය තේරෙන්නේ මේ ඒකනේ මෙහෙම ඉන්නේ තේරේ කල්ලයි මල්ලි එන්න මේ ඉනේ තිනේ කියවන්න කල්ලේ බා ආයි පා ඕනේ නෑ මම මම මියසිය මියසිය පොඩ්ඩක් එන්න මියසිය එන්න මියසි එන්න ලස්සන දෙයක් ඇත්තටම පහල් දෙනවා එන්න මල්ලි බබා ගන්න අමාරු මල්ලි ඕක කියෙව්වොත් ඔයාට දෙනවා අද දවසේ අක්කලා එතනේ වාඩි එතනේ වාඩි ඔය ළඟට ගන්න කියව කෝ තේරෙන්නේ මම කියවන්න කර්සිව් රයිටින්ස් වගේ ඒක තමයි වාගේ වා පෙන්න who every dark night this there is there is write a day මං කියන්නයි ඉතින් මයින් යවනම් කියන දැන් ඔබට බෑ කිව්වේ නෑ හරි මෙච්චර කියවලා පුරුදු එකහට බෑ හුයිසුරයි දැන් මේ හොද්දාම අල්ලි බපා මු අපිටත් කියලා දෙයි මීට කලින් අරක කියවලා තියෙනවා වගේ දැන් ගමන් කියනවා අදු පහිනි වට අම්මුනේ හරි එහෙමද ඒක බඩක තියෙන අකුර බලන්න ෆස්ට් ටයිම් දාම්මුනේ ඌ අකුනේ ඒ මුන්ට අකුරු බලන්න කිව්වම මොකුත් නැහැ මෙතන වාඩිලා වාඩිලා අර මේ මොකද මොරටුවේ ලී මුද්‍රා හරිලා ගස් දිහා බලනවා වගේ මෙහෙදී මුලිය දිහා බලන්න ඕනද වතරදී වතරදී තින්නේ මේ ඒක ඇත්තට ලී මුද්‍රා හරිලා පාරේන ගස් දැක්කම බලන්න මෙහෙම ඒ වගේ එහෙම බල බල උඹ කියුවේක මු කිව්වා ඕ මොක්කුද අරක් දිහා බලනවා වගේ ඕ අත්තමයි ඈ වරුමනේ කියන්නේ මේමයි මේ අපේ අම්මා එන්න කලින් මම කිව්වා මේක දෙපා කියලා නෑ වචනයක් කියදී පරිස්සමට සුරු අයියා කරන්නේ අනිවාර්යෙන් බොම් මඩවනවා කියලා නෑ කලින් කියන්නේ නෑ දැක්ස කොල්ලේ මේ ඔයාගේ කොහෙවත් එහෙම ටැටූස් කරලා නෑ මම ටැටූස් නෑ නේ ගමේ හන ගහලා තිබ්බේ පින් පින් කියලා ගහලා තිබ්බේ පින් කියලා ගහලා පින් කියලා ගහලා දෙනවා මේ කොන්නේ මගේ කොන්නේ නමක් ගහලා තිබ්බේ පින් කියලා ගහලා තිබ්බා ඒ කියන්නේ ඒ පින් කියලා නෑ පින් ගොනා කාලේ තමයි ඒක ගහගත්තේ. ඒ කියන්නේ අපේ ටැලන්ට් ටැටූ එක ගහලා තියෙන අකුරුත් දන්නවා ඊට පස්සේ පින්ම තැනක් දන්නවා කෙනක් දන්නවා. ඒ කියන්නේ ඒ වගේ ගොංකම් මචන් ජීවිතේ කරන්න හොඳ නෑ. ජීවිතේ කවදාවත් මම මේ ප්‍රෝග්‍රෑම් එකේ කියලා තියෙන නැත්නම් හැමදාම කියනකොට විහිළුවක් වගේ වෙනවනේ. නෑ කොහොමද ආර්ටිස් කෙනෙක් එහෙම නම් ගහන්න හොඳ නෑ නේද? මම ගහලා නෑ කවදා. ගහන්නෙත් නෑ ගහන්නේ. නම්ද? ගහලත් නෑ ගහන්නෙත්. දැන් නම් නෙමෙයි කොහොම වුණත් කොහොමවත් ගහන්න නෑ. දැන් උරේෂි මොකද්ද ඔය තියෙන්නේ? ඒ ඈ? ඩොල්ෆින් ගේම්. කොහෙට දූ පණින්නේ ඔය? මාලිගේ මමත් නෑ ආව. මේ ඩොල්ෆින් පණින්න කොහෙටද කියලා මම බැලුවේ. පේන්නේ. ඩොල්ෆින් පණින්නේ මෙහෙට. ඩොල්ෆින් පණින්නේ මෙහෙම. කැලපිලේ මොකද ඩොල්ෆින් හරියට පේන්නේ පේන්නේ නැහැ කියන්නේ හින්දා නෑ නෑ එහෙම පේන්නන්නේ බැරි තැනක නෙමෙයි ඒක ෂෝල්ඩ් එකේ තියෙනවා ඔව් මෙතන තියෙන්නේ වෙන කකුලේ කොහෙවත් නැහැ මේ හරිය නෑ නේ නෑ මෙහෙ තියෙනවා අයියෝ නෑ මම මේ මෙතන ලස්සන දෙයක් කන පිටිපස්සේ ලස්සනයි ඒක තියෙන රෝස මල ඔයගේ ටැටූස් පිටිපස්ස නෑ නෑ ලස්සන නිසා නේ එහෙම ඔයාට මේ බයික් කරන ලස්සන කන පිටිපස්සේ නේ කරලා ලස්සනයි රෝස මලක් ගාලා තියෙන මේ පැත්ත පොඩ්ඩක් පෙන්වන්න ලස්සන ලස්සන හැර ඔයාලා පෙන්වන්න මෙන්න මේ තියෙන ලස්සන නේ කො ඒක එතන ලස්සනයි පෙන්වන්න එතන විදුනද? ලස්සන නිසා කියන්නේ. විදුනා. විදුනා නේ? ඈ? කන චුට්ටක් වෙලා හෙන්න තිබ්බා. නෑ. ටැටූ එක කරාද? ඒක කට්ටක් වගේ නේ. ටැටූ එකක් ගහද්දි නෑ මම දන්නව මොකද මගේ ඇඟේ ටැටූස් තියෙනවනේ. මම ඇත්තටම දන්නේ නෑ ෆීලින් එක. ඔයා ටැටූ එක කවර් අප් කරලා තියනවද? නෑ. කරපු ඒක ඊට වඩා හරි දෙනවා. ඔව්. හැබැයි ගහපු ගොංකමක් කරලා වහද්දි ඊට වඩා හරි දෙනවා. ඒකේ මං ගහන්නේ. වහපු අද්දෙකින් කියන්නේ කාවින්ග පෙරරගෙන් මගෙන් ගහන්නකො. ටැටූ කරපු ගොංකමක් වහද්දි තියෙනවා මාරු. ඒ කියන්නේ මට තියෙන තරහයි
මට ගහද්දිම කටුව තියද්දිම මගේ ආදරණීය සහෝදරයා දැන් ජීවිතෙන් අතර නෑ මගේ ගොංකම කරගත්ත යාළුවා මහ මහල්වරාවේ බුද්ධික මේ ඌ අපි අතරින් නේ වුණා අපි හැමෝම දන්නවා අපි මේ මහල්වරාන්දි බුද්ධික අයියා මගේ පිටට නම තියද්දි කිව්වා ගාහන්න එපා කෙල්ලොන්ගේ නම් මම නම් ගාලා 84 දාහක් විතර ගහලා තියෙනවා එන්න නම් එපායි වන්න ගාලා මාස තුනක් ඕ කරාම හරිද වැඩේ කියලා ඒවා මම මකන්නේ ඕන තැනකට ගිහලා මං කගෙන ඉන්නේ. නමත් ඕන්න කියන්නම් අපි. එපා කියන්නේ. අම්මෝ. ඒවා නමට ආලෝක වුණාට ජීවිතේ අහු වෙනවා. අඳුරු වෙනවා. මල්ලිට හොඳ ආදරිතයතු දාන්න. වාසනා කියලා ගහලා වාසනා වුණා වගේ තමයි එළිය කියලා ගහලා ජීවිතේ කලවරම් වෙලා ගියා. හැබැයි මේ නෑ. නෑ නයි කරන්නේ දෙන්නේ නේද? එහෙම වෙන දේවල් ගැන සැලුණ නම් මල්ලි. අද මම මෙතන ඉන්නවා. පිස්සුද? පූසා වගේ උඩ ගිහලා කොච්චර උඩ ගිහලා කකුල් අතර බිමට වැටෙන්නේ. මොකද කරන්නේ අපි අහලා යුග ගියා ලස්සන මේ හවුස්ෆුල් රසවත් කරන්න වර්ණ තුෂි වර්ණ සමග තුෂි House full.
බ්‍රේකෙන් පස්සේ අපි නැවතත් හවුස්ෆුල් එක මේ ජයන් එළුව දැකලා තියෙනවා දැකලා එළුව මොනවද කන්න ආසම ගෝණි එළුව නෙමෙයි ආ එළුව කොස්කොල දිහා බලන වගේ කරන්නේ පෙම් කතරේ ලගන්නේ මංග දැන් කයි දැන් නෑ වන්තමේ මං කිව්වේ තමයි කියන්නේ කුතුහලයේ කියන්නේ ඒක ඒකත් එක්ක තර දක්ෂතාවය දැන් වාඩි තිනේ දැන් කයි කියලා නේ එහෙම දෙයක් වෙන්නේ නේ නෑ ඔය ඉතින් මේමයි ඉතින් ඔය කුතුහලෙත් එක්කම මැරෙන්න තමයි වෙන්නේ දැන් කයි කියලා කන්න වෙන්නේ නොකම මැරෙන බඩගින්නේ මේ ඇතර මේ දැන් සංසාරී නාට්‍යයේ ඔයාලා වැඩ කරනකොට ඔයාලා ගත නැත්නම් එහෙම අමතක නොවෙන සිදුවීම් වෙලා නැද්ද මොකද ඔයා රූම් එකකට ගිහලා ඒ කියන්නේ මෙයා රූම් වලට ගියාද ඔව් ඒකේ ගමාර මේ සීන් එක ඒ කියන්නේ ෆස්ට් ටයිම් ඇත්තම ඔය කියන්නේ ඇත්තම ජීවිතෙත් එහෙමද ඇත්තම ජීවිතේ එහෙම නේ අපි කාමර වල කොච්චර ඉඳලා තියෙනවද ෂූටින් ගිහලා නේ අපි සෙට් එකක ඉඳලා ඉන්නේ ඉංග්‍රීසි මතකද ඔව් මට ඒ ප්‍රදත් එතන යද්දි මතක් වුණා රස්කෝ ගියාව ඔව් හරි අපි අර සින්දුවෙන් පුරුදු වෙන්නේ ඒ නැගටි किसीम एक මමගේ ප්‍රෝග්‍රෑම් එක. ඔව් ඒ වුණාට දෙන්නපා. කොමරි මෙයා කොළඹට එන්නේ මේ අනගිව වාගෙන තමයි එන්නේ මෙයා බඳින්න මෙයා වෙලා කොමරි ඒක කැඩෙනවා. මෙයා ඒ තරහට මේක මරනවා මම කියන තමයි එන්නේ. ඒ එනකොට මෙයා අයාගේ බෙල්ල අල්ලලා මෙයා කේන්ටි මේක කළා එකපාරට මරනවා තෝ කියලා මේක මම වත් ඉදින් මම පොඩ්ඩක් කිසි කෙනෙකුට බය නැහැ. එහෙම එහෙම මම මෙයාව අල්ලලා බිමට දාලා මම මැරගෙන උඹ කවුද උඹ කවුද ඇයි මේ මෙහෙම කරන්නේ කියලා ඇයි අපේ මෙහුන්ට අත තියන්නේ අරගෙන මේ කියලා මේව කරා. එහෙම කළා මම මෙයාව අල්ලනකොට මෙහෙම වුණා මෙයාට නේ 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 කියලා මුලින් බය වෙලා ටිකක් කළා නු දැන් මෙයාව කෙල්ලෙක් කල්ලනවනේ. මෙයාට ෆීල් එකක් එනවා. ඒ ෆීල් එකට තමයි මෙයා අන්තිමට මට ආදරය කරන්න ගන්නෙ. මෙයා ඒ බැලනන පළවෙනි එකටම මෙයා හිතන්නේ මාව බඳින්න ඕනේ කියලා. ඒ වුණාට මෙයා ඉතින් පස්සෙ ඕම් මොම ඇවිල්ලා දැනෙනේ වට බඳින්නේ පාන. ඊට කොමර මෙයා මගේ පස්සෙන් එනවා ආදරේ කියනවා අරක මේක කියනවා මම ඒත් මෙයාව ගණන් ගන්නෑ. එහෙම ඊපස්සේ දැන් කොහමද මගේ වෘතිය වෙන්නේ? ඔව් වෙන එකක් නේ. ජීෙන් දැක්කම අරබත් සද්දයක් කරනවාම ඔව් එයි. සුරු. එයි. තාලින් Yeah. ඔයාට කියන්න ඩිරෙක්ට් මාකටිං පාදයාත්‍රා මෙඩිකල් සර්විස් එකෙන් අපේ ගෙදරට ආවනේ. ආව නෙමෙයි. එහෙනම් එව්වා කොහොද මිනිහගේ තත්ත්වේ? මිනිහට ට්‍රීට් කරන තැනට ඇවිල්ලාද තියෙන්නේ? මිනිහට ට්‍රීට්මන්ට්ස් ගන්න තත්ත්වේට ඇවිල්ලා තියෙන්නේ. ඔයා කියන්නේ එහෙම වැට්ටි කොහ ඔහොම කතා කරන්න එපා. එයා මට කිව්වා මගේ බියුටි කචල් ප්‍රෝග්‍රෑම් sorry බියුටි කල්චර් ප්‍රෝග්‍රෑම් එකට එයා මට අනිවාර්යෙන්ම උදව් කරනවා කියලා. අනික බියුටි ප්‍රොඩක්ට්ස් ඔක්කොම තියෙනවායි මාර ලාබෙට. මොනවද තියෙන්නේ? मम गत्ते आई फ्रांस वाली एवल तीन वालू मे मुखा पिंपल हंगना के लोशन का या रुपया पिंपल हंगना पिंपल हंगना एक मेल लेके वेने पिंपल हंगना नी के लदन ने बाल कमन පිම්පල් හංගන්නා තමයි මට මොකද කරේ එක දැන් අයියේ එයා කියන විදිහට දැන් ඔය වැලි කූඩ දෙකක් දාලවත් අර මකා ගන්න බැරි පිම්පල් තියනනේ අයියේ වලවලුයි පිම්පලුයි තියන එයා කියනවා ඒක නිකන් පොටි දාලා 100 වැලකාඩි 16ක් අරගෙන මෙම් මදින ඒව තියනන අර එන සුබටු සුළු මටුද මොකද්ද කියන වචනයක් තියෙන්නේ අන්න ඒ විදිහට සොෆ්ට් වෙලා මූණ එනවලු අයියේ ඒ ගෑවම ඔය කියන විදිහට මිනිහා රෙපෙක් වෙන්න බෑ නේද මිනියා ෂුවර් එකට ටින්කර් බස් කෙනෙක් වෙන්න. ගරිජක් කරනකද? මම දන්නේ අයියා වෙයි හෙන්න ප්‍රොෆෙෂනල් පුරක්ක. ඔයා අයියා දන්නේ නැතුන මේගොල්ලෝ දන්නද බලන්න. දන්නේ නැති කොහෙද අයියේ මේ සංසාරිනී කැක්ටර්ස් ඇක්ටර්ස් මයි ගොඩ් නලදත. තමයි ආසම. බලන්නකෝ දපෙන් වැඩි. මට කොල්ලෙක් නලදත දැක්ක කියන්නේ. කොහෙ හදයන්? එහෙට. මේ මල්ලි ඔව් ගමේ කොල්ලෙක් මොරටුවේ කොල්ලෙක්
ගෙවල් පැත්තේ ලේසි. මොකද කිව්වේ? ලේසි. අපි ගෙවල් පැත්තේ ලේසි. මම හරි වැරදි වචනයක් කියවුනේ මෙයාට බැන්න වගේ මට. අනේ මගේ නියසි. අනේ ඉතින් ඔක්කොම සියන්නෙන් ඉවර වෙන්නේ බා මට පැටලෙනවා. ඉතින් නියසි ලේසි. ඔව්. අජය අයියේ කතා කරන්න මොකද්ද මොකද වෙලා කියන්නේ? මේ සෙමෙන් සෙහන්ගේ මොකටද දාස? එයාගේ වොයිස් එකට. Oh my god. එහෙමද? සොංග්ස් ටිකක් කියනවා. එනවා තව එකක් අපි කියමු. එන්නකො. එයාගේ සොංග් එකක් අපි. මේ houseful. උතුලි මගේ නේබ වෙනුවෙන් උතුලිගේ අතින් අල්ලන් ගන්නේ. ෂිහාන්. ෂිහාන් මදු.
මොකද කියන්නේ? නෑ නෑ මොකද නෑ. Excuse me, sir, please come in. ඔය වචනේ කියන්න එපා. ඔය වචනේ කිව්වම වැඩි කල් ඉන්න වෙන්නේ නැහැ. මට යන්න හිතුනේ නැත්තේ මේ ඔබතුමාට මම ප්‍රසන්ට් එකක් දෙනවා කියලා හිතුවා. මේ ඇත්ත. ඔයා දන්නවද මම මොනවට ආසම කියලා? දෙනවනේ ඒ වගේක් දෙන්න. එහෙමද සර්? ඔව්. මම තේමයි. සර් මේ මම මේ ඇත්ත වශයෙන් ඔයාලට හිනාගි. ඔයා යාට රහස එහෙම කිව්වට කට තිබ්බ මේ පැත්තට නෑ. ඔයත් ආසද? මේ නෑ නෑ මම ආසයි. මම වයසට ගියාට තාමත් සර් එහෙම තමයි. නෑ ඒක නෙමෙයි සර් මම කියන්නේ. මං ආව ඇවිදින්න ආසයි කියලා. මේ අවස්ථාවෙන් සර්ට මම ඉතාම වටිනා ලස්සන ඔෆර් එකකට මම මේ ට්‍රීට්මන්ට් එක දෙනවා සර්. මේ මේ දවස්වල සර් get one buy one free සර්. අන්න ඒකයි සර්. එකක් ගත්තොත් දෙකක් දෙනවද? දෙකක් දෙනවා සර්. දෙකක් දෙනවා. එකක් හරි ගන්න සර්. මොකද මේක ගත්තම දැන් සර් හිතන් සර් මෙහෙම ඇන තියලා වාඩි වෙනවනේ. ඒ කියන්නේ මේකට සම්බන්ධ මොන හරිද නෑ 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 මේ මගේ ඩ්‍රග් එක මම කිව්වේ අර එක. සර් දැන් ගොඩක් දුර දුවන්න පුළුවන් එකක්ද? මොකද බැරි මේකෙන් ෆිට්නස් එනවනේ. ඒකනේ මේ මම මේ සර්ට මේ සර්වගේ ලස්සන බොඩි එකක් තියෙන මහත්තයෙකුට මේකක් දුන්නම මොනවද කියන්නේ? අස්සයට අංගා වගේ දියේ. මේකේ වටිනාකම තේරුම් ගන්න සර් නිකන් හිතන්නේ දැන් සර් ඇන තියලා වාඩි වෙනවා. හරිද? ඇවුන්නේ. ඇන තියලා වාඩි වෙනවා. ඇන තියලා වාඩි වෙනවා. වේදනාවක් එනවනේ සර්. පස්සපැත්ත හිල් වෙනවා වේදනාවක් එනවද කියලා එන්න තියලා වාඩි වුණා මොන ඇනේද තියන්නේ පොඩි ටින්ටස් ඇනයක් වගේ නම් සේප් නිකන් අඟල් දෙකම ආරේ වගේ ඇනයක් තිබ්බොත් කෙලින්ම මැහුම් ගහන්න වෙනවා සර් තේරුණ නැත මම කියන්නේ ඇන තියලා වාඩි වෙනවා තේරෙන්න ඉතුරු වෙන්නේ නැහැ ඇන තියලා වාඩි වෙනවා නෑ මෙහෙම වාඩි වෙනවනේ ඒකට අපි කියන්නේ ඇන තියලා වාඩි කොහමද පෙන්වන්නේ වාඩි වෙලා නෑ නෑ මෙහෙම වාඩි වෙනවනේ දෙන්න මම අල්ලගන්න ඇන තියලා පෙන්වන්න මම දන්නේ නැහැ කොහොමද මෙහෙමනේ වාඩි වෙන්නේ ආන්නේ රැසිකිලිය ගියා වගේ උතුලි එයා මාර විදිහට හැපි වුණා මගේ ට්‍රීට්මන්ට්ස් දැකලා අන්න දැන් ගත්තා එයාගේ බොඩි ෂොප් අන්න උතුරු කියනවා බොඩි ෂේප් එක හදන්න ඕන තෝ ඈ මම නම් නෑ ඔය ඈ අයියට කියන්න ඔව් මූ ඔව් කියන්න මොකද මූ හරිද මට කිව්වා ආව් බඩ අඩු වෙනවා ෆිගර් එක ෂේප් වෙනවා මේ පෙත්ත බොන්න කියලා කරලයි බිව්වේ අයියේ විනාඩි 30ක් ගියේ නෑ කරලා විතරද කටේ දාගත්තේ ගුලි දෙකක් දුන්නත් හේතුවක් වගේ ආවනේ හේතුවක් වගේ යනවා තාම ගියයින් පස්සේ තමයි යන්න දෙන්නේ නුවර පහ ගන්න එපා අයියේ තාම අමාරුයි හරිද අයියේ දැන් පස්සේ කක් කන්නේ මේ පුදුම අමාරුයි මෙහෙම හිටියට ඉන්නේ දැන් පස්සේ කක් කන්නේ මගෙන් අන්න මම ගහන්න මේක මම කෝපි එකක් අරන් එන්න අනේ පස්සේ යන්නත් බෑ අයියේ ඉච්චරට අමාරුයි මට බඩේ පය බඩේ උට ගහන්න පස්සේ යන්න එපා තුවාල වෙයි කියන්නේ හොඳටම ලූස් වුණා මේ හරි ගියානේ ගියා මේ ඔය අමාරු යන්න පොඩි වැඩක් තියෙන කමේ ඔයාලා දෙන්නා TikTok එකක් කරලා ඒක ඔව් මේ අක්ක වගේ වෙකිරේක කියන අක්ක මේ වත්තපැත්ත ආවා මේ වත්තපැත්ත එනවා නංගි වල්ලගෙන ආවේ TikTok සාංචාල්නි ෆෑන් නේ එහෙමද ඒක ගමන් එනවා මේ පැත්ත දැන් අපි ඔව් අපේ ඉස්සරහට මේ ඉන්න මත්තම ඉන්න වත්ත සමාජියක් මේ එතකොට මේ ඒ TikTok එකේ මොකද ඒ dance එක අපි බලමු ඒක කරන්නකො පොඩ්ඩක් අපි ආසයි දැන් නම් ලේසිත් වීමට අමාරුයි නේ බඩක් තෝම අමාරුයි නේ නැවිලම කරගන්න ඕන ඉවර වෙලා මෙයි ඔව් ඉන්නම නම් ගාඩේ නේද අන්න ඉස්සරහට ආදේ අමුගුඩුමුගු අමාරුමල් අරුගේ පර්ෆෝමන්ස් පෙත්තද කොහෙද දීලා තියෙන්නේ? කොහින්දන්නේ? හරිද? පර්ෆෝමන්ස් පෙත්ත මේ දීලා තියෙන්නේ. ඔව්. පෙත්ත මාරු වෙලා. හරි ලස්සනයි පෙත්ත මාරු නැහැ දෙකක් දීලා. මං කියන්නේ කරල තියන් ගුලි දෙක දීලාද කොහෙද? අම්මා. දැන් හරි ඉර වුණා ඒක. කරල ගුලි දෙකද කරලද? අනේ මම කිව්වා නේ. මේ ඉතින්
කාලය ගත වුණා දැනීම නැතුව මේ අපේ සංසාරණී ආදරණීය රංගන ශිල්පීන් ශිල්පිනියන් සමග මේ ඉතින් ආදරණීය ප්‍රේක්ෂකයන්ට මොකද කියන්න තියෙන්නේ අපේ ඔයාලගේ ආදරණීය ආදරණීය මල්ලි බබා කියන්න දතෙන් ගොඩ ගිය කොල්ලෙක් සතුටුයි දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා තමයි කියන්නේ අපිට ඉන්න දක්ෂ මේ තරුණ රංගන ශිල්පී තමයි තිශාක්‍ය සුබපතනවා මේ ඔයාට මගේ රංගන චාරිකාව හොඳින් කරගෙන යන්න ලැබෙන්න කියලා ෂියාන් ෂියාන්ගේ තියෙන ලස්සන ටැටූ එකක් මම දැක්ක ෂියාන්ගේ එක දැන් ලස්සන ගිටාරේ අර පැත්තට ඇවිල්ලා පෙන්න අපි බෙල්ල ගොංකම් ගහගත්තර ඔයා ගිටාර එකක් ගහගෙන තියන්නේ ද හොඳ කොල්ලෙක් මොලේ තියෙන කොල්ලෙක් ෂියාන් මොකද හිතන්නේ ඇත්තම ගොඩක් සතුටුයි හොඳ ප්‍රෝග්‍රෑම් එකක් ඒ වගේ තමයි ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ අයියේ මොකද මම සංසාරණී ඩ්‍රාමේකට කතා කරන්න සඳුන්න අයියා ආදරණීය චරිතයක් තමයි ඉතින් ගොඩක් ස්තුතියි සඳුන්න අයවට ඒ වගේම තමයි ඉස්සර අයත් හොඳට ප්‍රෝග්‍රෑම් එක කරනවා ගොඩක් දවස් හොඳට එන්ජොයි කරා දවසේ තැන්ක් ඉතින් හැමෝටම ජය වේවා ගොඩ් බ්ලෙස් මියසි ඉතින් ඔයා සතුටින්නේ හිටියේ ඔව් මාරම ෆන් ඉනාලා වඩත් රිදෙනවා කමන්නේ මොනවා කරන්නද හැබැයි අද දවසේ හරිම මේ විනෝදයෙන් ගත කරා දැන් මට ගොඩක් සතුටුයි අපේ සංසාරණී සෙට් එකත් එක්කම අද ඉන්න හම්බුනේ එක. ඉතින් ඒක නිසා මම හිතන්නේ ගොඩක් ආතල්ලාද. අයියෝ ඔයත් ඒ වගේම තමයි හැමෝටම හරි ආදරෙන් සලකනවා සහ hina vela කරන්න බුණා. මොකද ගොඩක් දේවල් වලට අපහසුතාවයන් මූණ දුන්නා. අපි හැබැයි ඒ කාලවකමානුව මම හිතන්නේ අයියා ඒක අපිට දැනෙන්න දුන්නේ නැහැ. ඒක නිසා thank you ආරාධනා කරාද හැමෝටම. රුවන් thank you මචං සුබපතනවා ඔයාලට ඉදිරියට ඔයාගේ කටයුතු කරන්න යන්න කියලා මම දන්නවා කවදාද අධ්‍යක්ෂකවරයෙක් වෙනවා කියලා මම ඒක හුණා කියනවා වගේ අද කියන එදාට මාවත් ගනින්නා මේ මේ මට හැබැයි යාළුවෝ ඩිරෙක්ට් කරන්නේ නැව යාළුවෝ ඇඩ් කරන්න ගියාම හින්න ගෝරි ඕ ආතනේ මේ මට තප්පරයක් දෙන්න මේ ඇතර මේ සංසාරණීකේ අපේ තීමේර උඩල මන්තේ වගේම දිල්ෂාන් අපේ අධ්‍යක්ෂකවරයා ඒ වගේම කැමරා කූ එක අපි සමස්ත සෙට් එක මතක් කරන්න ඕනේ ලොකු හැමෝම ලොකු සහයෝගයක් දෙන එකයි අපේ නාට්‍යමය ට්‍රෙන්ඩින් වෙන්නේ ඇත්තටම ඒ සහයෝගයත් එක්ක අපි ඇත්තටම තිමිර පිටපතේ යම් යම් දේවල් අපි වෙනස් කරත් එයා අපිට නිදහස දීලා තියෙනවා විශේෂයෙන්ම දිල්ෂාන් අපිට පිටපතේ අපි සමහර දේවල් වෙනස් කරනවායි සුරු කිසි ප්‍රශ්නයක් නැහැ අපිට නිදහසේ ඒක දැනෙන්න රංගපාන්න පුළුවන්කම හැබැයි තියෙන ඒගොල්ලන්ගේ නිර්මාණය කරන වෙන විදිහට අධ්‍යක්ෂකවරයා ඒ නිදහස පිටපත් රචකයා ලබා දෙනවා ඒක වටිනවා මොකද මේ මේ නළුවාගෙනුත් යමක් එකතු වෙන්න ඕනේ වැඩේට යාට දැනෙන විදිහට ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද කාලය ගත වුනේ ඉතින් ඔයාලා ආදරය කරන ඔයාලා හිරු තිරේ බලන සංසාරණී ඔයාලා ආදරය කරන චරිත තමයි ආව එහෙනම් මේ ලෑස්තිය සමුගෙන යන්න මේ හැමදේම කරන්න කියන්නේ ඔයාලගේ මුණට හිනාවගෙන සතුටෙන් ඉන්න හැමදේම ගැන දැනුවත් වෙන්න හැමෝම හම්බෙන කෙනෙක්ගෙන් හොඳ දේ ගන්න නරක දේ බැහැර කරන්න මොකද හම්බෙන හැමෝ එක්කම අපි මේ 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 මේගේ නරකම දකින්න එපා ඕන නරක කෙනෙක්ගේ හොඳ දෙයක් තියෙන හොඳ දේ දැකලා එයාලත් එක්ක සතුටෙන් ආදරෙන් ඉන්න hina වෙලා ඉන්න තමන්ගෙන් රටට වෙන්නේ මොනවද කියලා හැම වෙලාවෙම හිතන්න තමන්ගෙන් වෙන්න ඕන වගකීම ඉටු කරන්න කාලා රොවි කොලේ කොල කැලේ ටිෂු වාහනෙන් එලිට විසි කර කර මේ 225ට බණින්න එපා අපිත් වග කියන්න ඕන මේ රට මෙතන තියෙන තැනට ඒක නිසා අපි වෙනස් වෙමු ඊට පස්සේ රට දිනු එහෙනම් සමුගෙන යනවා මේ සමුගෙන යන්නේ ලබන සතියෙත් මේ වගේ ලස්සන වැඩසටහනක් අරගෙන යන බලාපොරොත්තු එහෙනම් ලබන සතියෙත් හම්බෙමු ගොඩාක් දෙනෙක් ආසාවෙන් බලන ටික දෙනෙක් බැන බැනෙත් බලන හැපනින් ෆ්‍රයිඩේ පෙමින් ප්‍රෝග්‍රෑම් එක හවුස්ෆුල් එකෙන් හිස් අදින්න මේ යන්නේ මියසිගේ ලස්සන සින්දුව දිගින හවුස්ෆුල් I'm a